හෙලෝ යාළුවනේ, කොහමද? අද ඔයාලා එකතු වෙන්නේ මගේ අලුත්ම වීඩියෝ එකත් එක්කයි. මේ වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ Grand Theft Auto game එකක් ගැන. Grand Theft Auto games ගත්තාම ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ games කීපයක් තියෙනවා. ඒවා තමයි GTA 3, GTA Vice City, GTA San Andreas, GTA 4 සහ GTA 5 කියන games ටික. හැබැයි මම අද කතා කරන්න යන්නේ මේ කිසිම game එකක් ගැනවත් නෙමෙයි. මම කතා කරන්න යන GTA game එකේ නම තමයි Grand Theft Auto Vice City Stories. මේ කතාව සිද්ධ වෙන්නේ Tommy Vercetti Vice City වලට එන්න කලින්. මේකේ ප්‍රධාන චරිතය තමයි Victor Vance කියන්නේ, Lance'ගේ සහෝදරයා. මේ ගේම් එක රිලීස් වෙන්නේ 2006 අවුරුද්දේ PSP එකට. පස්සේ 2007 අවුරුද්දේදී මේක PS2 එකටත් රිලීස් වෙනවා. මේ ගේම් එක පටන් ගන්න 1984 වසරේ. Tommy Vercetti එන්න අවුරුදු දෙකකට කලින්. Victor Vance US සමුදායේ සොල්දාදුවෙක්. එයා එයාගේ සාජන්ට් ජෙරී මාටිනස්ව හම්බ වෙන්න යනවා. මෙතනදී වික්ටර් සාජන්ට් කියනවා එයා හමුදාවට බැඳෙන්නේ එයාගේ පවුල බලා ගන්න ඕන නිසා කියලා. වික්ටර්ට සහෝදරයන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි පීටර්. එයාට ඇඳුම රෝගය තියෙනවා. අනිත් සහෝදරයා තමයි ලාන්ස්. එයා හරිම මුරණ්ඩු චරිතයක්. වික්ටර්ගේ අම්මා ඇවිල්ලා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්. ඉතින් මේ තුන්දෙනාව පොඩි කාලේ බලාගන්නේ මෙයාලගේ නැන්ද ඉනිට්. මේ දේවල් ගැන දැනගත්තට පස්සේ ජෙරි වික්ටර්ව ඩ්‍රග් ඩීල් එකකට සම්බන්ධ කරගන්න හදනවා. ඉතින් ජෙරි කියන්නේ YCT වල ඉන්න ඩ්‍රග් ඩීල් වලට ප්‍රමුඛ තැනක් ගන්න කෙනෙක්. ජෙරි කොහොම හරි වික්ව ඩ්‍රග් ඩීල් එකට කැමති කරගෙන ඩ්‍රග් ඩීල් එක වෙන තැනට යවනවා. ඩ්‍රග් ඩීල් එක වෙන අතරතුර එතන කට්ටියක් මෙයාලා ඇටැක් කරන්න ගන්නවා. වික්ට කොහොම හරි බේරිලා ඩ්‍රග් ටික කැම්ප් එකට අරන් එනවා. එතනදි ජෙරි වික්ටර්ට කියනවා ඩ්‍රග් ටික එයාගේ බැරක්කවල තියාගන්න කියලා. ඉතින් කැම්ප් එකේ ඉන්න සාජන්ට් එයා හින්දා ප්‍රශ්නයක් ආවොත් එයා බලා ගන්නම් කියනවා. මේ අතර ජෙරි වික්ටර් ෆිල් කැසිඩිව හඳුන්වලා දෙනවා. එයා ෂූටින් රේන්ජ් එකක් සහ ලිකර් බිස්නස් එකක් පවත්වාගෙන යනවා. ජෙරි වික්ටර් කියනවා පාටි එකකින් එයාගේ කෙල්ල මේරිව එක්කන් එන්න කියලා. ඊට කලින් ජෙරි වික්ටර්ට ස්පෝර්ට්ස් කාර් එකකුත් තෑගි කරනවා. ඉතින් වික්ට ගිහිල්ලා මේරිව කෑම්ප් එකට එක්කන් එනවා. ඒ වෙලාවදී කෑම්ප් එකේ ප්‍රධානියා වික්ව නවත්තලා විග්ගේ කාමරේ තිබු ඩ්‍රග්ස් ගැන අහනවා. මේ වෙලාවේදී මේරි තමන් ගණිකාවක් බවටත් පවසනවා. මේ හේතුන් නිසා කෑම්ප් එකේ ප්‍රධානියා වික්ව හමුදාවෙන් නෙරපලා හරිනවා. පාරට ඇදවැටෙන වික්ට වැඩ ඉල්ලගෙන ෆිල් ගාවට යනවා. ෆිල් වික්ටර්ව යොදාගෙන චෝලෝ ගෑන් එකේ කට්ටියත් එක්ක ෆයිට් කරනවා. ඉතින් වික්ටර්ගේ හැකියාවන් නිසා උද්දාමයට පත් වෙලා වික්ටර්ට එයාගේ පරණ ගේ ලබා දෙනවා. ඉතින් තා වැඩ සඳහා ෆිල්ගේ මස්සිනා වෙන මාටිවත් හඳුන්වලා දෙනවා. මාටි ඇවිල්ලා ට්‍රේලර් පාක් මාෆියා එකක ලීඩ කෙනෙක්. මාටි වික්ටර්ව ඇනුම් කෙටුම් පොලි ගණිකාවන් නෙදියම් වගේ බිස්නස් වලට හවුල් කරගන්නවා. මේදී වික්ටර් දකිනවා මාටි යාගේ වයිෆ් ලූවිස්ට පහර දීලා අපයෝජනය කරන බවට. ඒ වගේම එයාලට මේරි බෙත් කියලා දුවෙකුත් ඉන්න බව දකිනවා. ලූවිස් මාටිගේ කරදර ඉවසන්න බැරුව එයාගේ සහෝදරියගේ ගෙදරට යනවා. වික් ඒකට උදව්වත් කරනවා. මේ අතරතුර දෙන්න අතර සම්බන්ධතාවයකුත් ඇති වෙනවා. මාටි ලූවිස් එතනින් පැහැර ගන්නවා. ඉතින් වික්ට මාටිය මරලා දාලා ඒගොල්ලන්ව බේරගන්නවා. මාටි මැරෙන නිසා ලූවිස් වික්ටර්ට ට්‍රේලර් පාක් මාෆියාවේ ලීඩ වෙන්න කියනවා. ඉතින් ඊට පස්සේ වික්ටර් වෑන්ස් ක්‍රයිම් ෆැමිලි කියලා ඒ මාෆියාවේ නම වෙනස් කරනවා. චෝලෝ සහ බයික ගෑන් එකේ කට්ටිය සමඟ සටන් වැදිලා වික්ටර් එයාගේ බිස්නස් එක දියුණු කරගන්නවා. මේ අතරතුර තමයි වික්ටර්ට උම්රෙතෝ රොබීනා කියන කෙනා මුණ ගැහෙන්නේ. තෝ රොබීනාට වික්ට වැඩ කරලා එයාගේ ගෑන් එකත් එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා. මේ දේවල් දැනගෙන ලාන්ස් YCT වලට එනවා වික් එක්ක හවුල් වෙන්න. ඒ වෙලාවේදී චෝලෝ ගෑන්ගේ කට්ටිය ඒගොල්ලන්ට ඇටැක් කරන්න ගන්නවා. එතනින් ලාන්ස්ගේ වික්ටෝයි හරිම අමාරුවෙන් බේරෙනවා. තෝ රොබීනාගේ උදව් ලබාගෙන චෝලෝ ලගේ බිස්නස් ඔක්කොම වඩා කප්පල් කරනවා. ලාන්ස් වික්ටර්ව එකතු කරගෙන ඩ්‍රග් ඩීල් එකක් ප්ලෑන් කරනවා. ඒ ෆෝබ්ස් කියලා ඩ්‍රග් ඩීලර් කෙනෙක් එක්ක. ඉතින් මේ තුන්දෙනාම එකතු වෙලා ඩ්‍රග් බිස්නස් එක කරගෙන යනවා. හැබැයි ලාන්ස් හොයා ගන්නවා ෆෝබ්ස් කියන්නේ DEA ඒජන්ට් කෙනෙක් කියලා. ඉතින් ලාන්ස්ව වික්ටර්ව ෆෝබ්ස්ව කිඩ්නැප් කරනවා. ඒ කරලා YCT වල ඩ්‍රග් ඩීල් වෙන ලොකේෂන්ස් මොනවද කියලා දැනගන්නවා. ඒත් ෆෝබ්ස් ඒගොල්ලන්ට ලබා දෙන්නේ වැරදි ලොකේෂන්. ඉතින් එතනදී ඒගොල්ලන්ව මරන්න හදනවා. ඒත් වික්ටර් සහ ලාන්ස් එතනින් බේරිලා ෆෝබ්ස්ව මරලා දානවා. ඊට පස්සේ ලාන්ස් ප්ලෑන් කරනවා ජෙරි මාටිනස්ගෙන් ඩ්‍රග්ස් හොරකම් කරන්න. ඒකට වික්ටරුත් සහය වෙනවා. දෙන්නම සාර්ථකව ඩ්‍රග්ස් ටික හොරකම් කරගන්නවා. ඒත් මාටිනස් වික්ට කතා කරලා කියනවා ඒ ඩ්‍රග්ස් එයාගේ නෙමේ, අර්මාන්ඩෝ සහ දියේගෝ කියලා මෙන්ඩස් සහෝදරයන්ගේ කියලා.
ඉතින් මාටීනස් මෙන්ඩ සහෝදරයන්ගෙන් බේරෙන වයිසිටි අත්හැරලා යනවා. ඉතින් වික්ටර්සා ලාන්ස් තමන්ගාව තියෙන ඩ්‍රග්ස් ටික විකුණගන්න රෙමී කියන ෆිල්ම් ඩිරෙක්ටර්ව හම්බ වෙනවා. එතනදී මෙන්ඩ සහෝදරයන්ටත් එයාලා අහු වෙනවා. එතනදී ලාන්ස් කියනවා මේ ඔක්කොම කරේ ජෙරි මාටීනස් කියලා. එයා කියනවා ජෙරි මාටීනස් DEA ඒජන්ට් කෙනෙක් කියලා. ඉතින් ෆෝබ්ස්ගේ DEA විස්තර මාටීනස්ගේ නමට දාලා ඒවා මෙන්ඩස්ලට ලබා දෙනවා. ඊට අමතරව මෙන්ඩස්ලගෙන් බේරෙන්න එයාලට වැඩ කරන්න පටන් ගන්නවා. එයා අතරම වික්ටර් රෙමීගේ මැනේජර් බැරිගේ කන්ටැක්ට් එකක් වෙන ෆිල් කොලින්ස්ගේ මියුසිකල් කොන්සර්ට් එකක් ෆොරලිගේ ගෑන් එකෙන් වික්ටර් බේරලා දෙනවා. මේ හේතුව නිසා රෙමී වික්ටර්ත් එක්ක හොඳ යාළුවෝ බවට පත් වෙනවා. ඉතින් රෙනී වික්ටර්ව රිකාඩෝ ඩියාස්ට හඳුන්වලා දෙනවා. ඉතින් වික්ටර් සහ ලාන්ස් රිකාඩෝ ඩියාස්ට වැඩ කරන්න පටන් ගන්නවා. මේක දැනගන්න මෙන්ඩස් සහෝදරය වික්ටර් කියනවා ඩියාස්ව පාවලා දෙන්න කියලා. ඒ අතරතුර මාටීනස් ආයෙවිත් වික්ටර් කරපු දේවල් ගැන මෙන්ඩස් සහෝදරයන්ට කියනවා. ඉතින් මෙන්ඩස් සහෝදරය වික්ටර් සහ ලාන්ස්ට චාන්ස් එකක් විදියට වික්ගේ තියෙන සේවලුම් බිස්නස් ටික එයාලට බාර දෙන්න කියලා කියනවා. ඒකට ඒගොල්ලෝ බෑ කියනවා. ඉතින් ඊට පස්සේ වික්ටර් සහ ලාන්ස් ෆිල් කැසඩි උම්රේතෝ රොබීනා එකතු කරගෙන එයාලගේ බිස්නස් ආරක්ෂා කරගන්න කටයුතු යොදනවා. ඒ අතර කෝටෙස් කියන පුද්ගලයාගේ දකුණු අත වෙන ගොන්සාල්වෙස් එක්ක වැඩ කරන්න ගන්නවා. කොහොම නමුත් ගොන්සාල්වෙස්ගේ ඩ්‍රග් ඩීල් එකක් ෆේල් වෙන හින්දා ගොන්සාල්වෙස් වික්ටර්ව එතනින් අයින් කරනවා. මේ අතර මෙන්ඩස් සහෝදර වෑන්ස් බ්‍රදර්ස්ලට ආයේ කතා කරලා අවසාන අවස්ථාවක් ලබා දෙනවා. ඒකට බෑ කියනකොට මෙන්ඩස් සහෝදර වික්ලට ගහලා ඒගොල්ලන්ව මරන්න ෆ්යුවල් ප්ලාන්ට් එකකට අරන් යනවා. එතනදී ෆ්යුවල් ප්ලාන්ට් එකේ පිපිරීමක් සිදු වෙනවා. එතනදී වික්ටර් සහ ලාන්ස් එතනින් බේරෙනවා. ඊට පස්සේ වික්ටර් ඩියාස්ගෙන් මෙන්ඩස්ලා මරන්න උදව් ඉල්ලනවා. වික්ටර් ලාන්ස්ගෙන් ලබා ගන්න උපකරණයක් යොදාගෙන මෙන්ඩස්ලා ගෙදර තියෙන ඩොමෙස්ටෝ බොට් කියන රොබොට්ව හැක් කරලා ඒගොල්ලන්ගේ ලිපිලේඛන සල්ලි ඔක්කොම විනාශ කරලා දානවා. මේ නිසා කෝපයට පත්වන මෙන්ඩස්ලා ලුවිස්ව පැහැර ගන්නවා. ඉතින් ලාන්ස් එයාලා බේරගන්න උදව් කරන්නම් කියලා එනකොට ලාන්ස්ගේ කාර් එක මෙන්ඩස්ලා විනාශ කරලා දානවා. මේ නිසා කෝපයට පත්වන ලාන්ස් තනියම මෙන්ඩස්ලාගේ ගෙදරට ගිහින් මාට්ටු වෙනවා. වික්ට ඊට පස්සේ කෝමාරි ඒ ගෙදරට ගිහිල්ලා අර්මාන්ඩෝ මරලා ලාන්ස්වයි ලුවිස්වයි බේරගන්නවා. ඒත් එතනදී ගොඩාක් පහරකෑම් වලට ලක් වෙලා ඉන්න ලුවිස් වික්ටර් ඉදිරියේදීම මැරලා යනවා. ඊට පස්සේ වික්ට කල්පනා කරනවා ලාන්ස් සමේ ඩ්‍රග් බිස්නස් එකෙන් අයින් කරන්න. ඒ නිසා ඩියාස්ට එයා තනියෙන් වැඩ කරන්න ගන්නවා. ඉතින් වික්ටර් ඩියාස්ට උදව් කරන ගොන්සාල්වෙස වයිසිටි වලින් සදහටම යවලා ඩියාස්ව වයිසිටි වල ඉන්න ලොකුම ඩ්‍රග් ඩීලර් බවට පත් කරන්න. ඊට පස්සේ ඩියාස් වික්ටර්ට තොරතුරු ලබා දෙනවා මෙන්ඩෙස් සහ ජෙරි මාටිනස් කොහෙද ඉන්න කියන එක ගැන. ඒ වගේම හෙලිකොප්ටරයක් හොරකම් කරන්න කියලත් කියනවා. ඉතින් ෆිල් කැසඩිගේ උදව්වක් ලබාගෙන හමුදා කෑම්ප් එකේ තියෙන හෙලිකොප්ටර එකක් හොරකම් කරනවා. මේ හෙලිකොප්ටර එක යොදාගෙන ඩියෝගේගේ බිල්ඩින් එකට පහර දෙන්නත් ගන්නවා. නමුත් හෙලිකොප්ටරයට මිසයිලකින් පහරක් ඇදලා හෙලිකොප්ටරේ ඩැමේජ් වෙනවා. ඉතින් වික්ටර් කොහොම හරි ඩියාගෝ ගාවට යනවා. මේ ගැන දැනගන්න ජෙරි මාටිනස් වික්ටර්ව මරන්න එනවා. ඉතින් වික්ටර්ට සිද්ධ වෙනවා ඩියාගෝව සහ මාටිනස්ල දෙන්නවම මරලා දාන්න. මේ බා දැනගන්න ලාන්ස් වික්ටර්ට උදව් කරන්න එනවා. හැබැයි එතනට එන්නේ ගොඩක් පරක්කු වෙලා. වික්ටර් ලාස්ට කියනවා අපි නිදහස්, අපි දැන් මේ ඩ්‍රග් බිස්නස් එකෙන් අයින් වෙමු කියලා. ඒත් ලාන්ස් කියනවා එයා ඩියාස්ට දුන්නේ නැති කිලෝ 20ක ඩ්‍රග්ස් තමන් ගාව තියෙනවා කියලා. I've been making moves. I got a hold of 20 keys. Are you crazy? Get rid of it. No. All we got to do is sit on it. It's hidden out of sight, out of town. Man, we lay low and then sell it. No. 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 I am not interested. ඉතින් පස්සේ දෙන්නම කතා කරගෙන එයාලගේ සහෝදරයා වෙන පීටර් ගාවට යනවා. එතනින් ගේම් එක ඉවර වෙනවා. ඉතින් පස්සේ අපිට GTA Vice City ගේම් එකේදී වික්ටර් සහ ලාන්ස් ටොමීට අර ඉතුරු වෙලා තියෙන කිලෝ 20 ඩ්‍රග්ස් විකුණන්න එනවා අපිට බලා ගන්න පුළුවන්. එතනදී වික්ටර් නිය යනවා. ඉතින් යාළුවනේ මේක තමයි GTA Vice City Stories වල කතාව. එහෙනම් අදට මගේ වීඩියෝ එක මෙතනින් මම නතර කරනවා.